සැකසහිත ලෙස උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ මිලදීගෙන ඇති බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19ක වර්තා කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට නියෝග කළා. පියුමි හංසමාලි නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයාගෙන දේපළ මිලදීගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා තම අංශ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා බැංකු 8කට අයත් ඇගේ ගිණුම් 19ක බැංකු වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කළා. කොළඹ හිල්ටන් රෙසිඩෙන්ට්හි පදිංචි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 800ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම හා කොළඹ 7 නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන 148ක් වටිනා නිවසක් මිලදී ගැනීම ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් මෙවන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවද එම විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා හා උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් යන නිලධාරීන් අධිකරණයට දැන්වුවා. 2011 අංක 40 දරන පනතින් සංශෝධනය කළ 2006 අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා. එම විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා. ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නැමැතියට අයත් මෙරට ප්‍රධාන පෙළේ බැංකොක් කිහිපයක පවත්වාගෙන යන ගිණුම් 19ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය ඊයේ විමර්ශන ආරම්භ කළා. ඒ ඇය එම වත්කම් උපයාගත් ආකාරය හෙළිකිරීම සඳහායි. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් අවස්ථයක් ලබාගෙන ඇතැයිද සඳහන්. අංක 15 නව කොළොන්නාව පාර රාජකීය ලිපිනේ පදිංචි පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතාමත් කෙටි කාලයක් තුලදී නවීන පන්නයේ මෝටර රථ සහ මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත් මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය යම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කර මෙම මුදල් උපයා ගැනීමක් සිදු කර තිබේද යන සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශන ආරම්භ කරන ලෙසට මැතිකොඩ ගුරුබැවිලා ගම බලන්ගොඩ ලිපිනේ පදිංචි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන අය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව එම කොට්ටාශය විමර්ශන ආරම්භ කර පවත්වාගෙන යනු ලබන බවට අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අනුව පියුමි හංසමාලි ගෝමස් යන අය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ඇය විසින් මිලදීගෙන ඇති බවට අනාවරණය වූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් කැඳවා ඇති බවත් එම රථය සත්‍ය වශයෙන්ම මිලදීගත් මුදල් සහ එම මුදල් ගෙවීම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට එම ජීප් රථයේ පෙර හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය සඳහන් කළා. මෙම රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත් රැගෙන පැමිණීමෙන් පසුව එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා දිවියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිතා කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම රේන්ජ් රෝවර් රථය එම වසරේදී ඔහුගේ පරිහරණයට ලබා දී ඇති බවත් නැවත 2021 වසරේදී එය ලබා දී ඇති බවත් රථයේ පෙර හිමිකරුගේ ප්‍රකාශය සටහන් වී ඇති බවයි සඳහන්. එලෙස වාහන අංගනයේ තිබූ එම රථය සම්බන්ධයෙන් විප් අඩවි මගින් දැන්වෙන් පල කිරීමෙන් පසු පියුමි හංසමාලි සහ තවත් අයෙකු සමග පැමිණ රථයේ පරීක්ෂා කර රුපියල් ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමක් වෙත වරින් වර තැන්පත් කර රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනැස් ආයතනයකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට එම ජීප් රථය මිලදීගත් බවත් සඳහන් කරමින් රථයේ පෙර හිමිකරු ප්‍රකාශයක් ලබා දී ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධෙන් එම ෆිනැස් ආයතනය අලවි විධායක නිලධාරයාගෙන් ප්‍රකාශයක්ද එම කොට්ටාශය විසින් ලබාගෙන ඇති අතර එය අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කියනවා. මේ අතර කොළඹ 7 වොඩ් පෙදෙසේ ලිපිනේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් බිලියන 148ක මුදලකට මිලදීගෙන ඇති බවට අනාවරණය වීමත් සමග එම සමාගමේ ප්‍රධාන ගණකාධිකාරීවරයාගෙන්ද මෙම නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදු කළ ආකාරය සම්බන්ධෙන්ද එම කොට්ටාශය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ව්‍යාපාර සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරමින් පවතින බව එම කොට්ටාශය අධිකරණයට වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම නිරූපිකාව සහ සමීපතමයින්ගේ ජාතික හැඳුරුම්පත් අංකයට අදාළව බැංකු 8ක ගිණුම් 19ක් ආරම්භ කර ඇති බව එම කොට්ටාශය අධිකරණයට වාර්තා කර තිබෙනවා.